उपदेशन वृत्ति अंबरे दिदुलन तारकाव ऐतमाय ऐगन संधान करना इतुमिय पेरादन विश्वविद्यालय दर्शन मनोविद्यांश आचार वर्य कटिगलतीनवागे पदनम श्रीलंका पदनम मातने कथिकाचार वर्य कटिगलतीन श्रीलंका नाविक हमदावे लुतिन कर्नल वर्य मेवेन सेवेकेन्व विशेष मुखलावल आरक्षक विद्य विश्वविद्यालय रोहले सहायक मनोविद्याट कटिव देशीय विदेशीय आयतन बहुमेक श्रीलंका नियोजन कटिव ब्रिताने मनोविद्या संगमे वरला सामाजिक अवकाशेन्द अमेरिका मनोविद्या संगमे सामाजिक अवकाशेन्द कटिव अय सायनिक मनोविद्याट श्रीलंका वैद्य सभा सामाजिक धरण वर्तमान श्रीलंका मनोविद्या संगमे सभापति दूर हुवन अय पिताम निहतमानी अपवेन बहुम यहापत् गुणयापत् चरितम आदर पीलिगान लबन सेना अद दिन हतरवेन दिगहरुम उपदेशने मानुषीय गुणांग सा आचार धर्म पिलबंद साकच्छा करन्न मे देशने सिदु करन्न मं इताम गौरवेन सह आदरेन मेतनट कैंदवनमा सायनिक मनोविद्याज्ञ लुतिनन कर्नल आचार्य कांति हेट्टिगोड मेतितुमियट मेतितुमियने ओबतुमियट मे आराधनय हरि बहुम स्तुति शुभ संध्यावक हेमोटम आयुवन इसलाम पूंजि निवेदि किरीमा लुतिनन कर्नल नेमे लुतिनन कमांडर लुतिनन कर्नल इन आर्मी के नेवी के इन लुतिनन कमांडर एक मन दान ओगलो इव गैन फैमिली ने है एक लोकु प्रश्नयक नेमे हरि मां हिताने एदा अपे ससियेन पास्से आराधनावक हम्ब वुना अदे नवत्तपु तन इंदा අද මම එදාටත් වඩා ටිකක් සංවේදී මාතෘකාවක් නැත්නම් සංවේදී කරුණු ටිකක් තමයි කතා කරන්න යන්නේ මේක මම සංවේදී කියලා කියන්නේ අපි අපේ හෘද සාක්ෂියත් එක්ක එකඟවම මේ කාරණේ කතා කරද්දී මේක අපිට අවශෝෂණය කරගන්න තිය ඉතාමත්ම වැදගත් ඒ නිසා මෙතන ඉන්නවා මනෝවිද්‍යා උපදේශන සේවයේ පරිණත මටත් වඩා සීනියර් පිරිසකුත් මේක හා සම්බන්ධ වෙනවා ඒ වගේම අලුතෙන් එකතු වෙච්ච පිරිසකුත් ඉන්නවා අප හා සමකාලීනවත් ඉන්නවා ඉතින් ඒ කොහොම වුණත් ඒ මේ ගැන ඉතාමත්ම දැනුවත් අයට මේක නැවත මතක් කිරීමක් විතරයි අලුතෙන් ඉගෙන ගන්න පිරිසකුත් සමහරට මම මේ අද කතා කරන්න යන්නේ අලුතෙන් ඉගෙන ගන්න පිරිසකුත් ඇති සංකල්පමය වශයෙන් අහලා ඇති නමුත් ඒකේ බලාපොරොත්තු වෙනවා ඒ අතරතුර මොන හරි ක්ලැරිෆිකේෂන් එකක් මම කතා කරන කාරණේ සම්බන්ධව තියෙනවා නම් මාව ඩිස්ටර්බ් කරලා අහුවට ප්‍රශ්නයක් නැහැ. වෙනත් කමෙන්ට්ස් නම් තියෙන්නේ අපි අන්තිමට කතා කරමු. හරි. මුලින්ම පුංචි ක්‍රියාකාරකමක් කරන්න මම හිතුවා ඔබලොත් එක්ක. අතේ පෑනක් කොලයක් නැති වුණත් තියෙනව නම් වැඩිය හොඳයි. නැති වුණත් මේක හිතෙන් හරි කරන්න අපි මේ අද කතා කරන්න යන මාතෘකාවට ප්‍රවිෂ්ටයක් විදිහට තමයි මේ පුංචි ක්‍රියාකාරකම් තුනක් ඇත්තටම හතරක් තියෙනවා වැඩි වෙලා ගන්න නැතුව කරන්න යන්නේ මම එදා කිව්වා කවුන්සලර් කෙනෙක් විදිහට අපිට වැදගත්ම වෙන ස්කිල් එකක් තමයි ස්වයන් සංජානන නැත්නම් ස්වයන් අවබෝධය කියන එක self awareness කියන එක මේ self awareness කියන එක crucial හරිම crucial කවුන්සලර් කෙනෙක් මොකද අපි අපි ගැන දන්නේ නැත්නම් අපි බ්ලයින්ඩ් ස්පොට් එකේ ගොඩාක් අපි දන්නේ නැති දේවල් තියෙනවා නම් අපේ අතින් අපේ සේවාලාභියාට විය හැකි හානිය ඉතාමත්ම වැඩි. එතකොට ඒ වගේම අපේ අතින් එතික්ස්
කැඩෙන්න බ්‍රීච් වෙන්න තියෙන vulnerability එකත් හුඟක් වැඩි අපි self awareness එක නැත්තම්. ඉතින් මම self awareness ගැන ලොකු මාතෘකාවක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් පුංචි ක්‍රියාකාරකම් කීපයක් ඔස්සේ අපි කතාවට ප්‍රවිෂ්ටයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි හැමෝම දන්න සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ අයිස්බර්ග් එක මේක. මේක මේ පොඩි ළමයිගේ ආට් එකක් විදිහට තියෙන්නේ. අපි දන්නවා අපි කවුන්සලර්ස්ලා විදිහට අපි හැමෝම මේ ගැන කිසිම විවාදයක් තර්කයක් නැහැ. අපි හැමෝම මේ වෘත්තියේදී කටයුතු කරන්නේ කොන්ෂස්ලි. අපේ සවිඥානිකව හොඳ ඉන්ටෙන්ෂන් එකක් හොඳ අභිප්‍රායක් ඇති. ඒ ගැන කිසිම ඩවුට් එකක් නැහැ. හැබැයි ප්‍රීකොන්ෂස්ලි ඇන්ඩ් අන්කොන්ෂස්ලි සමහර විට අපේ අන්සැටිස්ෆයිඩ් නීඩ්ස් ඇන්ඩ් මොටිවේෂන්ස් ඇන්ඩ් වොන්ට්ස් අපේ මේ කාර්යභාරයට බාධා කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කාර්යභාරයේ යම් ප්‍රමාණයකට මෙහෙයවනවා කියලා යම් කිසි තර්කයක් තියෙනවා. කොන්ෂස්ලි නෙමෙයි අපි දැනගෙන එහෙම කරන්නේ නැහැ. නමුත් අන්කොන්ෂස්ලි අපි හැමෝම විශ්වාස කරනවා අන්කොන්ෂස් මයින්ඩ් එක අපේ සවිඥානේ එහෙම නැත්නම් අපේ විඥානේ විශාලම කොටස. අපේ චර්යාවන්ට අපේ සිතුම් පැතුම් වලට හැමදේටම විශාල බලපෑමක් සිද්ධ වෙන්නේ මේ අන්කොන්ෂස් මයින්ඩ් එකෙන් සහ ප්‍රීකොන්ෂස් මයින්ඩ් එකෙන්. ඉතින් ඒක කවුන්සලර් කෙනෙකුට උපදේශ මනෝවෘත්තිකයෙකුට එහෙම නොවීඳි කියලා අපිට තර්ක කරන්න බෑ. ඒ නිසා අපි ප්‍රීකොන්ෂස්ලි හෝ අන්කොන්ෂස්ලි අපේ නීඩ්ස් වොන්ට්ස් ඇන්ඩ් මොටිවේෂන් සමහර විට අපි ක්ලයන්ට් එක්ක තබා ගන්න සම්බන්ධතාවයේදී බලපෑමක් විය හැකි. පළවෙනිම ටාස්ක් එක තමයි තප්පර කීපයක් විනාඩියක් දෙකක් අරගෙන හරි කමන්නේ රිෆ්ලෙක්ට් කරලා තමන්ගේ ජීවිතය දිහා ඇවිල්ලා බලලා අපි මේකේ අපේ ගෝල් එක තමයි මේ ඇක්ටිවිටි එකේ අපි ඩෙවලොප්මන්ටල් තීම්ස් තියෙනවද මොනවා හරි ප්‍රොබ්ලමැටික් හරි නන් ප්‍රොබ්ලමැටික් හරි හැබැයි අපි තීම් එකක් අපි හැමෝම මනෝවිද්‍යාඥයෝ විදිහට දන්න අපි ජීවත් වෙද්දී අපිට ස්කීමාස් ඇන් තීම්ස් තියෙනවා අපි ලෝකෙ දිහා බලන විදිය ලෝකයේ තේරුම් ගන්න විදිය ලෝකය අර්ථකථනය කරන විදිහට කරුණා කරලා අපි මයික්‍රෝ කරගමුද හැමෝගෙම මං හිතන්නේ කරුණා කරලා ඔස්ත පුළුවන් ඕෆ් කරන්න මයික් එක රයිට් හැමෝම පොඩ්ඩක් කාන්ෂස්ලි ඉන්න තමන්ගේ මයික් එක ඔන්ද කියලා බලන්න. හොඳයි විශේෂයෙන්ම පොඩි දරුවෝ ළඟ ඉන්නවනම් ඒකලා දන්නේ නැතුව ඔන් කරයි. ඒක නිසා පොඩ්ඩක් ඒ ගැන කල්පනාවෙන් ඉන්න. හරි. එතකොට අපේ ඩෙවලොප්මන්ටල් තීම්ස් අපි ඩෙන්ටිෆයි කරගන්න එක හරිම වැදගත් අපි මේ මාතෘකාවට ප්‍රවිෂ්ට වීමේ. එතකොට පළවෙනි ටාස්ක් එක තමයි මම මේ දාලා තියෙන වචන තුනක්. Childhood, adolescence and adulthood to this date ekena ada wenakan ape wedi hitiwiya e wage ma ape nava yawwana wiya saha ape childhood kiyana eka menne me tuna tikak sihi ganwa gena me ek wachanekata adjectives deka gana ehema naththan nama visheshana deka gani poddak hitanna dan childhood kiyuwama example ekak kiyanna mage childhood ekak gana kiwwotin mata hitenawa दुष्करता मध्ये गीपु लमा कालयक् तिब्बा आदरी हरियट हम्ब वेच्च नैति लमा कालयक् ඒ වගේම ඒ වගේ කමන්ට් ගැලපෙන පොසිටිව් හෝ නෙගටිව් ඇඩ්ජෙක්ටිව්ස් දෙක ගන්න කියද්දී මම කියන මගේ නම යවුණ විය මම මිශ්‍ර පාසලක හිටපු නිසා ඉතාමත්ම හොඳ නම යවුණ වියක මම හිටියා කියන එක සමහර විට තව කෙනෙකුට කියන්න පුළුවන් ඩිප්‍රෙසිව් ඇඩොලසන් පීරියඩ් එකක් තව කෙනෙකුට කියන්න පුළුවන් දෙමාපියෝ එක්ක ගැටුම් පිරිච්ච ඇඩොලසන් පීරියඩ් එකක් තව කෙනෙකුට කියන්න පුළුවන් හියුමිලේටඩ් එහෙම නැත්නම් බුලීඩ් වුණා කියන එක. තව කෙනෙකුට කියන්න පුළුවන් ජීවිතේ හුඟක්ම දක්ෂතා දෙන්න පුනව යවුවද කියලා. අන්න ඒ වගේ ඇඩ්ජෙක්ටිව්ස් දෙකක් මේ හැම එකටම දාන. ඇඩල්ට්හුඩ් එකත් එහෙමයි. ඇචීව් කරන්න එකක් වෙන්න පුළුවන්, හිතපු තරම් ඇචීව් නොවෙච්ච වෙන්න පුළුවන්, වෙන ගොඩක් ලොසස් වැඩි කාලයක් වෙන්න පුළුවන් ඒ වගේ. හරි, තමන් ඇඩ්ජෙක්ටිව්ස් දෙකක් දාන. අපි විනාඩියක් විතර ඒකට ගා.
මේ වචන තුන් මගේ ළමා කාලයේ මගේ නව යෞවන විය මගේ වැඩිහිටි වියට adjectives දෙකක් right කවුරුත් මේක ෂෙයා කරගන්න අවශ්‍ය නැහැ මේක තමගේ අතේ තියාගන්න ඊළඟ එක තමයි ඒ විදියටම අපේ professional life එකේ personal and intimacy අපේ life එකේ personal and intimate life එකේ ඒ වගේම social identity එකේ right professional life එකේ ඒ වගේම personal and intimate life එකේ එහෙම නැත්නම් ඒ identity එකේ social identity එකේ අපි හැමෝටම තියෙනවනේ ඒකටත් අර වගේම adjectives දෙකක් දාගන්න සමහරට phrases වෙන්න පුළුවන් වචන කීපයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් තනි වචනයක් වෙන්න පුළුවන් දාගන්න වෘත්තීය වශයෙන් අපිට කියන්න පුළුවන් මම ethical counselor කෙනෙක් එහෙම නැත්නම් මම punctual counselor කෙනෙක් එහෙම නැත්නම් මම කේස් එකක් ගත්තොත් අනිවාර්යයෙන්ම ගොඩ දාන ටයිප් එකේ කවුන්සලර් කෙනෙක්. එහෙම නැත්නම් මම ක්ලයන්ට්ම ප්‍රයොරිටි දෙන කවුන්සලර් කෙනෙක්. ඒ වගේ වෙන්න පුළුවන්. පර්සනල් ලයිෆ් එකත් ගත්තොත්ින් මම ආදරණීය සැමියෙක් කියයි ආදරණීය භාර්යාවක් කියයි යුතුයකම් දරන අම්ම කෙනෙක් කියයි තව මොනහල් කියයි ඒ වගේ පර්සනල් ලයිෆ් එක. ඊට පස්සේ සෝෂල් ඩෙන්ටිටි එක තමන් කැමති ඇඩ්ජෙක්ටිව්ස් දෙකක් දාගන්න. හරි අපි ඊළඟ ටාස්ක් එකට මූව් වෙමුද මේකත් ඔයගොල්ලෝ ෂෙයා කරන්න අවශ්‍ය නැහැ ළඟ තියාගන්න right තුන්වෙනි එක තමයි අපේ hot issues identify විශේෂයෙන්ම කවුන්සලර් කෙනෙක් විදියට අපේ තියෙන උණුසුම්ම ගැටලුව මොකක්ද කියන එක තේරුම් ගන්න එක හරි මේකට තියෙන ටාස්ක් එක තමයි what events or issues arouse your passion සාමාන්‍යයෙන් ඔබේ පැෂන් එක එහෙම නැත්නම් අපි හැමෝටම තියෙනවනේ අපිට ආවේනික වෙච්ච යම් කිසි ඇතුලෙන්ම ආපු යම් ප්‍රවණතාවයක් පැෂන් එකක් අන්න ඒ පැෂන් එක අවසන්නේ මොන ඉවෙන්ට්ස් වලින්ද හරි what events or issues arouse your passion ඔබේ පැෂන් එක මතු කරන හෝ ඒක arouse කරන इवेंट्स मोनवद किएने के तमाय मेकिंग आहान देव एक अन्य मेथेंडी सीरुंगानों ना मागे पैशन ने के व्हाट इवेंट्स ओ इश्यूज अराउशुअ पैशन क्यों हुआ हम ओबे सामान्य ट्रेंड एकर मातुवेन्नी मोनवागे टाइम वाला जो सारे लोगों में क्यों होते हरे इट पासे व्हाट काइंड्स ऑफ पीपल रेज यूअ ब्लड प्रेशर ओबे प्रेशर एक वैदिक करण या फिर अपे व्यवहार वचन में क्यों होते हैं सामान्य अपे तो माला पानी में कोई वाके एफेक्ट कर सारा लोग वचन में क्यों होता है हर ये वाके में व्हाट काइंड्स ऑफ क्लाइंट्स मेक यू सैड मोना वाके क्लाइंट्स से तो ओबे वो दुख टप ඔබගේ කේන්ති ගස්සන්නේ මොන ක්ලයන්ට්ස් ලද ඔබ දුකටපත් කරන්නේ මොන ක්ලයන්ට්ස් ලද ඔබේ පැෂන් එක කියන්නේ ඔබත් එක්ක මාර විදිහට රිලේට් වෙන්නේ මොන වගේ ගැටලු සහ මොන වගේ ප්‍රශ්නද ඒකේ අවබෝධයක් තියෙන්න හිතන්න ඕන දෙයක් තමයි why kinds of clients or issues are most likely to raise a red flag for you සාමාන්‍යයෙන් ඔබට රෙඩ් ෆ්ලැග් එකක් පෙන්වන්නේ මොන වගේ ක්ලයන්ට්ස් ලද අරලව මහන්නේ මේකේ ඔබට රෙඩ ඒ කියන්නේ ඔබේ ඔබේ වෘත්තියේ රතු කොඩියක් එළියට එන්නේ මොන වගේ ක්ලයන්ට්ස් ලයික් වැඩ කරද්දිද කියලා නිකන් හිතන්න දැන් මෙච්චර කාල ඔබේ තියෙන එක්ස්පීරියන්ස් අනුව හරි අපි ඊළඟ එකට යමු cold issues කියන එක හරි ඉස්සෙල්ලා අපි hot issues identify කරා දැන් cold issues identify කරා what events Oh, issues leave you cold. Cold kiyanne api pratichara dakwanne nathi. Harima nikan me kisima connection ekak hadenne nathi koi wage clients like kada koi wage prashna ekada. E wagema uncaring. Obata e wage clients la gane loku hangimak kindness ekak caring ekak enne ne. Samahara clients la innawa without any passion. ඔබට කිසිම පැෂන් එකක් එන්නේ නැහැ ඒ ක්ලයන්ට් එක වැඩ කරන්න. නිකන් කිසි ගෝ එකක් නැහැ. ක්ලයන්ට් ආපු හින්ද කරගෙන යනවා මිසක් එහෙම ලොකු අපේ අර
උපරිමේ දෙන්න අපි උත්සාහ කරන්නේ නැහැ සමහරක් තායන්ට. අන්න ඒ කොයි වගේ ප්‍රශ්න තියෙන අයට. What kinds of people induce boredom? ඒ කියන්නේ හරිම මේ boring අපි boredom කියලා කියන්නේ මේ කිසිම මේ අපි අපි තුල ඒකාකාරීභාවය ඇති කරන්නේ මොන ක්‍රයන්ස්ලද? ලෙතාජි, කම්මැලි, ඒ කියන්නේ අපි තුල ඇති වෙන අපි කියන්නේ ඕලාරික ගතිය, එහෙම නැත්නම් හරිම අජීවී ස්වභාවයකට අපි වරන් යන්නේ මොන වගේ ක්ලයන්ට්ස්ලද? ඕ ලැක් ඔෆ් කන්සර්න් නෝ ඉන්ට්‍රස්ට්. අපි ඉන්ට්‍රස්ට් එක අඩු වෙන්නේ කොයි වගේ ක්ලයන්ට්ස්ලද? මේවට අපි කියන කෝල්ඩ් ඉෂුස් කියලා. මේවා අනුව අපි බලනවා මොන වගේ ක්ලයන්ට්ලද ආපහු මේ රෙඩ් ෆ්ලැග් එකක්. මෙහෙම ක්ලයන්ට්ස්ලා එක්කත් ඇත්තටම අපි එච්චර හොඳට කනෙක්ට් වෙන්නේ නැහැ. මේ වගේ ක්ලයන්ට් එක්ක වැඩ කරන එකත් අපි කියන්නේ රෙඩ් ෆ්ලැග් එකක් කියලා. හරි, රෙඩ් ෆ්ලැග් එකක්. හරි, දැන් අපි ඩිෆයින් කරගත්ත ඩෙවලොප්මන්ටල් තීම්ස් ඩිෆයින් කරා, හොට් ඉෂුස් ඩිෆයින් කරා, කෝල්ඩ් ඉෂුස් ඩිෆයින් කරා. රයිට්. දැන් අපි බලනවා මේ අනුව හයි රිස්ක් සිටුේෂන්ස් මොනවද කියලා. හයි රිස්ක් සිටුේෂන්ස්. High risk situations කියලා කියන්නේ developmental themes. ඒ කියන්නේ අපේ development themes එක අපි දැන් ලියාගත්තනේ අර adjectives එක ගානේ ලිව්වේ. ඒවට අපේ hot hari cold hari characteristic එකක් තියෙන client. ඒ කියන්නේ මගේ developmental theme එකටත් ළඟින් යන අර hot or cold character එකකුත් තියෙන එමන්ට ඒ වගේ ප්‍රශ්නයක් තියෙන client කෙනෙකුට counter transference කියන දේ එකතු වුණාම මෙන්න මේ client counselor relationship එක හරිම අවදානම්. අපි කියන්නේ මේක දිගට ගෙනියා යුතු උපදේශන හා උපදේශලාභී සම්බන්ධතාවයක් නෙමෙයි. මේක සම්පූර්ණම risk එකක් තියෙන. දෙවෙනි එක තමයි අපේ developmental theme එකත් එක්ක යන එකෙන් ඩිවලොප්මන්ට් එකේ ගැටලුවක් තියෙනවනම් ඒකත් එක්ක යන hot or cold issues තියෙන ආපහු අර අපි කැමති නැති ටයිප් එකේ ක්ලයන්ට් කෙනෙක් හෝ ප්‍රශ්නයක් තියෙන ස්ප්ලිටින්. ස්ප්ලිටින් කියලා කියන්නේ අපිට අනිවාර්යයෙන් සමහර ක්ලයන්ට් එක්ක වැඩ කරනකොට මම මගේ සමහර එක්ස්පීරියන්ස් ෂෙයා කරන්නම්. සමහර ක්ලයන්ට්ලා එක්ක වැඩ කරද්දී අපිට ඇත්තටම ඒ ක්ලයන්ට් හොඳ වෙන්නත් ඕනේ. කියන්නේ හොඳ කවුන්සලර් කෙනෙක් විදිහට උදව් කරන්නත් ඕනේ. හැබැයි යටිහිතින් පුදුමාකාර ද්වේෂයක් සහ පුදුමාකාර තරහක් මේ ක්ලයන්ට් කෙරෙහි මොනවා හෝ හේතුවක් නිසා ඇති වෙනවා. මම එක එක්සැම්පල් එකක් ගන්නම්. අපි නේවිකේ වැඩ කරන කාලේ අපේ නාවිකයෙක් හිටියා. ගොඩාක් ප්‍රශ්න තියෙනවා බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් තියෙන ළමෙක්. ඉතින් එයාට ඒක එන්න හේතුත් අපි හොයාගෙන යදි සෑහෙන සාධක තිබුණා. එක සැරයක් දැන් අපි වැඩි හිටියෙන්ද මම මේක ෂෙයා කරගන්නවා. එයා ඔබ්සර්ව් කරලා තිබුණා මේ බෝයිගේ අම්මා has had extra marital relationship. හරි, දවසක් මේ බෝයි එක විට්නස් කරනවා, දකිනවා. ඊට පස්සේ මෙයාට ලොකු කේන්තියක් එනවා ඒ කෙනා එක්කයි අම්මා එක්කයි. කේන්තියක් ඇවිල්ලා පස්සේ වෙලාවක නෑ එදාම ඒ මිනිස්සුව ගහලා එලවලා මේ බෝයි යගේ අම්මව රේප් කරනවා අර ආවේගයට. මට මේ ඒ වගේ සිද්ධියක් ඊයෙත් ආව ඇත්තටම. අම්මා එහෙම ගෙදරින් මාස එකමාරක් එළියට ගිහිල්ලා ඉඳලා ගෙදරට එනවා. අවුරුදු 13ක පුතෙක් ඉන්නේ. පුතා මුල්ම දවස් දාම්මට එච්චරම කනෙක් වෙන්නේ නැහැ, තරහෙන් ඉන්නේ. පස්සේ he tries to abuse his mother. මංගර කියපු නේවිය කියලා ළමයිනේ අපේ වෙන කවුන්සලර් කෙනෙකුට තමයි එක ප්‍රෙසන්ට් වුණේ. කවුන්සලර් එක හරිම අපහසු වුණා කේස් එක ගන්න. යාමට කිව්වා මැඩම් මට මේ කේස් එක කරන්න බැහැ මොකද මගේ හිතේ ඇතුලේ මේ ක්ලයන්ට් කෙනෙහි ලොකු තරහක් තියෙනවා. What he did. ඒක සාධාරණයිනේ. අන්න එහෙම තැන් තියෙනවා. අපි අන්නේවට කියන්නේ ස්ප්ලිට්. අපිට මෙයාට උදව් කරන්න ඕනේ. හැබැයි අභ්‍යන්තරයෙන් මට එයාට උදව් කරන්න බැරි වෙන බාධාවක්. එහෙමත් නැත්නම් මේ ක්ලයන්ට් මට මගේ ජීවිතේ කවුරු හරි සිග්නිෆිකන්ට් පුද්ගලෙක් ගැටලුවක් තියෙන හෝ සිග්නිෆිකන්ට් පුද්ගලෙක් එක්ක පොඩි මොකක් හරි මතක ආවර්ජනයක් වෙනවා. එතකොට මට මේ ක්ලයන්ට් 100% මගේ දෙන්න බැරි වෙනවා. මොකද අර පුද්ගලයා කෙරෙහි මා තුළ තියෙන ද්වේෂය හෝ තරහ මෙතනට ආදේශ වෙන්න පුළුවන්. ඒකට තමයි අපි ස්ප්ලිටින් කියලා කියන්නේ.
mental process enabling the coexistence of two separate yet competing desires mate desires දෙකක් තියෙනවා කියන එක client උපරිම හොඳට සලකන්න ඕන කියන එක හා යාට සාධාරණයක් කරන්න ඕන කියන එක දෙවෙනි desire එක තමයි කියන්නේ ඇතුලේ තියෙනවා මේ client යහපතක් වෙනවට දකින්න අකමැත්තක් ඒ මගේ co එක ඒ මගේ අභ්‍යන්තර විශ්වාස පද්ධතියත් එක්ක ගැටෙන තැන මෙන්න මේ situation දෙකම අපි කියනවා high risk situations මම හිතනවා ඔයගොල්ලෝ යම් කිසි අවබෝධයක් එන්නේ නැති අපි මේ කරපු එකකින් බලාපොරොත්තු වුනේ කවුන්සලර්ස්ලා විදිහට අපේ ethical breaching එහෙම නැත්නම් ethics කැඩෙන්න බලපාන යම් ප්‍රවණතාවයක් ඇති විය හැකි clientsලා ඇති විය හැකි තත්වයන් අපි හැමෝටම තියෙන. ඒක එක එක කවුන්සලර්ට එක එක තෙරපිස්ට් වෙනස් අපේ ඉන්ඩිවිජුවල් එක්ස්පීරියන්ස් අනුව ඉන්ඩිවිජුවල් ඇටිටියුඩ් සහ අපේ තියෙන ප්‍රශ්න අනුව. ඒ නිසා හැමෝටම මේක පොදු නැහැ. එක්කෙනෙකුට හොට් ඉෂු වෙන එක අනිත් කෙනෙකුට හොට් ඉෂු එකක් නෙමෙයි. එක්කෙනෙකුට ලෙස්බියන් හරි ගේ හරි කෙනෙක් එක්ක වැඩ කරන්න අමාරු වෙන තව කෙනෙකුට ඒක කොහෙත්ම ප්‍රශ්නයක් නැහැ. තව කෙනෙකුට ඇබෝෂන් එකකට සපෝට් කරන්න වෙනකොට හරිම අමාරුයි හැබැයි තව කෙනෙකුට ඒක ඒ තරම් ඉෂු එකක් නැහැ. ඒකට එක එක අයට වෙනස්. එහෙනම් මේක පොදු නැහැ. ඉන්ඩිවිජුවලි අපි මේක හරිම සබ්ජෙක්ටිව් දෙයක්. අපි තම තමන් තමන්ගේ හෘද සාක්ෂියෙන් මේක අහලා බලන්න ඕනේ. කොයි වගේ ක්ලයන්ට්ස්ලාද high risk මට කියලා. සිටුේෂන්ස් වෙන්නේ කොයි වගේ ක්ලයන්ට්ලා එක්කද කියන එක. ඒක පැහැදිලිද? ඒ කියන්නේ මොනවා හරි ඩවුට් එකක් තියෙනවා අපි ඒක ක්ලියර් කරගෙනම යමු. එතන පැහැදිලිද? අපි ඉදිරියට යමුද? පැහැදිලි හරි. ඔව් පැහැදිලි මම ඉදිරියට යමු. හරි. මේක ටිකක් සංකීර්ණ තැනක් ඒක මම පොඩි වෙලාවක් දුන්නේ ක්ලැරිෆයි කරගන්න ඕන විදිහට මම හිතන ඔයගොල්ලෝ තේරෙනවා කියලා ඔයගොල්ලෝ මැචුවර් මේක තේරුම් ගන්න පුළුවන්. ඊළඟට මම එනවා ට්‍රාන්ස්ෆරන්ස් ඇන් කවුන්ටර් ට්‍රාන්ස්ෆරන්ස් කියන අපි හුඟක් අපේ විශේෂදී කතා කරන්නේ ප්‍රධාන තේමාවන් දෙකට. මේක තමයි මගේ මූලික තේමාව. කුරුපු මට එතික්ස් ගැන තවදුරටත් කතා කරමු කිව්වහම මම විවිධ විදියට කල්පනා කරලා සාමාන්‍යයෙන් අපිට පොතකින් පතකින් කියවලා තේරුම් ගන්න පුළුවන් පොතකින් පතකින් තේරුම් ගන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් ඊට වඩා සංකීර්ණ තැනක් රැජ් කරොත් හොඳයි කියලා මට හිතෙනවා. ඒ නිසා තමයි මම මේ මාතෘකා දෙක ගැන කතා කරලා ඒ ගැන ක්ලියර් අයිඩියා එකක් සාකච්ඡා කරන්න හිතුවේ. අපි දන්න ට්‍රාන්ස්ෆරන්ස් කියලා කියන්නේ කවුන්සලින් වලදී ට්‍රාන්ස්ෆරන්ස් කියලා කියන්නේ අපි රීඩිරෙක්ට් කරනවා අපේ thoughts අපේ මෙතන ට්‍රාන්ස්ෆරන්ස් වෙන්නේ කාගෙන් කාටද සාමාන්‍ය ටෙක්නිකලි ගත්තොත් අපි ට්‍රාන්ස්ෆරන්ස් කියන්නේ සේවා ලාභියා කවුන්සලර් කෙරෙහි ඇති කරගන්නා වූ යම්කිසි වෘත්තීමය නොවන බැඳීමක්. හරි? ට්‍රාන්ස්ෆරන්ස් occurs when a person redirects some of their feelings or desires for another person. මේක ඕන කෙනෙකුට වෙන්න පුළුවන් වෙන තැන්වලදීත් අපි කවුන්සලින් වලදී කියන්නේ ක්ලයන්ට් විසින් කවුන්සලර්ට ඇති කරගන්නා වූ යම්කිසි නොගලපෙන එක පොසිටිව් වෙන්න පුළුවන් නෙගටිව් වෙන්න පුළුවන් යම් කිසි අදහසක් desire එකක් entirely different person. ඒ කියන්නේ මෙතනදි හරිම වැදගත් මෙතන මේ client අපට යම් කිසි අපි කෙරෙහි තරහක් හෝ අපි කෙරෙහි ඇල්මක් හෝ අපි කෙරෙහි බැඳීමක් ඇති කරගන්නේ මම කියන පුද්ගලයාට නෙමෙයි ඇත්තට. මේක හරියට තේරුම් ගන්න ඕනේ එයාගේ ජීවිතයේ එයාගේ ළඟ හිටපු සිග්නිෆිකන්ට් වෙන කෙනෙකුට තිවිච්ච බැඳීමක් මට තල්ලු කරනවා. ඒකට තමයි ට්‍රාන්ස්ෆරන්ස් කියන්නේ. මේක හරියටම ටෙක්නිකලි තේරුම් ගමු. මේක මේ මං කියන පුද්ගලයාට ඇතිවන කැමැත්ත නෙමෙයි. එයාගේ ජීවිතයේ ළඟ හිටපු කෙනෙක් කෙරෙහි තිවිච්ච තරහක් හෝ ආදරයක් හෝ බැඳීමක් ඒ කෙනා වෙනුවට මට ආදේශ කරනවා. ඒක තමයි ට්‍රාන්ස්ෆරන්ස් කියලා කියන්නේ. ඊට පස්සේ එයා මට රියැක්ට් කරන්නේ. එයා මං එක වැඩ කරන්නේ. මම ඒ අහවල් කෙනෙක් කියලා හිතන සමහරට අම්ම වෙන්න පුළුවන්. සමහර විට හස්බන්ඩ් වයිෆ් වෙන්න පුළුවන්. සමහරට සහෝදරයෙක් වෙන්න පුළුවන්. සමහරට බොස් වෙන්න පුළුවන්. ඒ තමන්ගේ කවුරු හරි කී පර්සන් කෙනෙක් එක්ක තමන්ගේ තිබිච්ච රිලේෂන්ෂිප් එකක කැරක්ටරිස්ටික්ස් එක කවුන්සලර්ට මාරු කිරීමක් තමයි කරන්නේ. මේක ප්‍රොජෙක්ෂන් නෙමෙයි. මේක මේ කවුන්සලර්
එයා කියලා හිතාගෙන ඒ විදිහට එයාට ප්‍රතිචාර දක්වන එක. Transference in therapy happens when a patient attaches the anger. තරහ වෙන්න පුළුවන්, වෛරීභාවය, hostility වෙන්න පුළුවන්, ආදරය වෙන්න පුළුවන්, adoration කියන්නේ ආදරය හා බැඳීම වෙන්න පුළුවන්, or host of other possible feelings. හරි? වෙන ඕනම feeling එකක් වෙන්න පුළුවන් on to their therapist or doctor. යාගේ doctor හරි therapist හරි කාට හරි මේ තමයි personal feelings or handling මාරු කිරීම තමයි අපි කියන්නේ. Therapist දන්නවා මේක වෙන්න පුළුවන් කියලා. අපි ඊළඟ slide එකේ මේක ගැන ටිකක් deeply කතා කරමු. Therapist දන්නවා මේක වෙන්න පුළුවන් කියන එක. මොකද අපි මනෝවිශ්ලේෂණවාදී ඉගෙන ගන්නකොට මේක ගැන ඉගෙනගෙන තියෙනවා. They actively try to monitor for it. In fact, therapist take a monitor karanna ona. Hari? Keep in mind, transference can be used as a therapeutic intervention. Ehttatama meka therapeutic intervention ekak widiyata pawichchi karanna puluwa. Habai ekata api hungak mature wenna. Api eka karana widiya hariyatama danagena inna. Ehema naththam mekat ekak play karanna yanna. Eka api meke agadi katha karana monada api karanna puluwa ehema kiyala kiyala. E nisa ekata kisima deyak karanna epa. Habai oba mano visleshana wadaya gana hungak gamburin adhyane karapu kenek nam obata hungak confidence thiyenawa nam me transference ekak apita therapeutic intervention ekak widiyata pawichchi karanna puluwa. හරි මේකෙදි මම තා චුට්ටක් දීර්ඝව එක ගැන කියන්න දැන් සමහර වෙලාවල් වලදී උන අපි කියමුකෝ දැන් මට තේරෙනවා මගේ ක්ලයන්ට් මං එයාගේ අම්මා කියලා හිතාගෙන එයා අම්මත් එක්ක තියෙන තරහක් හරි අම්මත් එක්ක තියෙන බැඳීමක් හරි අම්මා මත තියෙන ඩිපෙන්ඩන්සි එක හරි මට පෙන්නවා දැන් ක්ලයන්ට් ඒක තේරෙන්නේ නැහැ හැබැයි තෙරපිස්ට් විදියට දැන් මට ඒක සෑහෙන විචව අවස්ථාවක් දුන්නු තෙරපිස්ට් විදියට පිංගාවක් සැලකිල්ලෙන් ඉන්න ඕන මෙයා අපේ බවුන්ඩරිස් ක්‍රොස් කරගෙන නිකන් ඩිමාන්ඩින් කරගෙන එනවා. එහෙම නැත්නම් පුරතල් වෙන්න එනවා. එහෙමත් නැත්නම් වෙන විදිහකට අපි අපිත් එක්ක කනෙක්ෂන් එක වෙනස් කරගන්නවා. අපිට හොඳට තේරෙන්නේ මේක ක්ලයන්ට් තේරෙන්නේ නැහැ. අපිට තේරුණාම අපිට පුළුවන් නම් මේක තෙරපියුටික් ඉන්ටර්වෙන්ෂන් එකක් විදිහට කරන්න අපි කෙලින්ම එයත් එක්ක කතා කරනවා. කෙලින්ම කතා කරලා කියනවා මට පේන විදියට ඔයා මං තුලින් ඔයාගේ ගෙදර කවුරු හරි දකිනවා මම නැත්නම් ඔයාගේ අම්මව දකිනවා right ඒ වගේම එහෙම නැත්නම් ඔබ හිතනවා මං ඔබේ සහකරු හෝ සහකාරිය කියලා මේ වෙලාවේදී ඔබට එහෙම හැඟීමක් තියෙනවද මොකක්ද ඒ ගැන හිතෙන්නේ ඔබ මේ කමෙන්ට් එක කරේ එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේද කියලා එයාට කෙලින්ම අපි ඒක කියනවා ඒ කියලා ඊට පස්සේ අපි බලනවා මේ බැඳීම සමහර හොඳ එක්ස්පීරියන්ස් කවුන්සලර් කෙනෙකුට ඒක ඩිස්කරේජ් කරන්නේ නැතුව ඒක මේන්ටේන් කරනවා ඒක. මේන්ටේන් කළා ඒගොල්ලෝ ඒ හරහා ක්ලයන්ට් කියන ඔයා මං එක්ක කනෙක්ට් වෙද්දී ඔයා දැන් මම ඔයාගේ අම්මා කියලා හිතලා හරි පාට්නර් කියලා හිතලා හරි ඔය කනෙක්ට් වෙන්නේ. ඒ කනෙක්ට් වෙද්දී මට ඇති වුණා යම් යම් මෙන්න මේ වගේ අදහස්. ඔයාට ඩිමාන්ඩින් ඔයා සමහරට ඔයා ගැන හිතනවා මිසක් අනිත් කෙනා ගැන හිතන්නේ නැහැ. ඔයාට අනිත් කෙනාගේ පර්ස්පෙක්ටිව් එකකින් බලන්න අපහසු වුණා කියලා මට තේරෙනවා මගේ පර්ස්පෙක්ටිව් දැන් මේ. දැන් මම දන්නවා මම තෙරපිස්ට් වෙනුවට එයා මේ ට්‍රාන්ස්ෆරන්ස් කරපු චරිතේ මම ඉන්නේ. එහෙම ඉඳන් කියනවා. ඒකට අපි ඒක කෙලින්ම රිෆ්ලෙක්ට් කරනවා is this happening in your personal relationship? මේක ඔයාගේ ඇත්තම personal relationship එකේ වෙන දෙයක්ද? එහෙමනම් ඔයාගේ ගැටලුවට හේතුව එතනයි කියලා අපි ඒක බොහෝම මේ අවබෝධයෙන් එයාට කියලා දෙන්න පුළුවන්. ඒක තෙරපියුටික් ඉන්ටර්වෙන්ෂන් එක. හැබැයි කරුණාකර මම ඉස්සෙල්ලා කිව්වා වගේ එහෙම හපංකමක් කරන්න අපි තාම මැචුවර් මදි නම් කන්ෆිඩන්ස් මදි නම් ඒ වැඩේ කරන්න යන්න එපා අතිශයින්ම බලන්න. මම දෙන්න කියන්නේ ඕමලා උනේ සමහරුන්ට කරන්න පුළුවන්. සමහරුන්ට කරන්න පුළුවන්. හරි? එතකොට ඒක අපි බොහොම කල්පනාවෙන් තමයි කරන්න ඕනේ. ඒ ගැන අපි දැනුවත් වෙලා ඉන්නත් ඕනේ. Right. ඊට පස්සේ අපි යනවා
ඇයි මේ ට්‍රාන්ස්ෆරල් සිද්ධ වෙන්නේ අපේ ක්ලයන්ට්ස් වලට? අපි දන්නවා අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකකදී හරි, පාර්ට්නර්ෂිප් එකකදී හරි, ගෙදර දෙමාපියෝ දරුවෝ අතර හරි අපේ ගැටලු ඇති වෙනකොට අපි අපේ පෞෂත්වයේ එළියට දානවනේ, රණ්ඩු වෙනවා, මගේ මතය කියනවා, ඕක කොහොම නෙවෙයි මෙහිමයි කියනවා. ඒගොල්ලෝ ලිසන් කරන්නේ නැහැ නේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මතය එළියට දානවා, මම මගේ මතය එළියට දානවා. එතකොට එතන හැමතිස්සෙම ඒ අනිත් කෙනාගේ පෞෂත්වය එළියට එනවා. හැබැයි තෙරපියුටික් රිලේෂන්ෂිප් එකේදී අපි කවුන්සලර්ස්ලා විදියට, තෙරපිස්ට්ලා විදියට අපේ පර්සනලිටි එක අපි ඕක මැද්දට ගිහිල්ලා දාන්නේ නැහැනේ. අපි අහන් ඉන්න කෙනෙක් කරන්නේ, අපි අපිව රිවීල් කරන්නේ නැහැනේ. අවශ්‍යම වුණොත් නේ අපි ඒ ඩිස්ක්ලෝෂර් කරන්නේ. හා අපේ මතයත් එක්ක ගැටෙන්න ගෙනියන්නේ නැහැනේ. අපි ඇහුම්කන් දෙන එක තමයි කරන්නේ. එතකොට ක්ලයින්ට් එක හරින්න අලුත්. එහෙම එකක් එයක් කවදාවත් මේ වෙලා නැහැ. එතකොට අපි අර නියුට්‍රලිටි එක අපේ අපි මුකුත්ම මේ එයාට පැත්තක් ගන්නේ නැතුව අහන් ඉන්න එක නිසා එයා සමහරට එයාගේ අර වගේ ප්‍රොබ්ලමැටික් රිලේෂන්ෂිප් එකක තියෙන යම් යම් දේවල් අපේ පැත්තට හේතු කරන්න පුළුවන්. හරි, ඒක සිද්ධ වෙන්න පුළුවන්. මොකද අපි බ්ලැන්ක් ස්ලේට් එකක තමයි ඉන්නේ. බ්ලැන්ක් ස්ලේට් එකක් කියලා කියන්නේ අපි ඉමෝෂන්ස් පෙන්වන්නේ නැහැ. Right. ඒ වගේම තමයි ක්ලයින්ට් කෙනෙක් ડિප්‍රෙස් නම්, යා හුඟක් දුකෙන් නම් ඉන්නේ, අපි අනිවාර්යයෙන්ම හුඟක් යාට kind heartedly අහුම්කම් දෙනවා, යා emotions validate කරනවා, යාව පිළිගන්නවා. අනිත් කෙනෙකුට වඩා ලොකු වෙනසක් අපේ බැඳීමේ තියෙනවනේ. එතකොට අනිවාර්යයෙන්ම යා අපේ පැත්තට හැරෙනවා. ඒක වළක්වන්න බැහැ යාගේ අසරණ භාවයත් එක්ක. ඉතින් අපි හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ. ඒ අපි අපේ වෘත්තිය හින්දා එහෙම කරන්නේ. අපි අපේ සාමාන්‍ය ගතිය නොවෙන්නත් පුළුවන්. හැබැයි වෘත්තිය ඇතුළේදී අපි එහෙම කරනවා. ඉතින් ක්ලයන්ට් අපේ පැත්තට ඒ වගේ නැඹුරුතාවයක් ඇල්මක් අපි හිතමුකෝ. දැන් වයිෆ් කෙනෙක් එක්ක මරා ගන්න හස්බන්ඩ් කෙනෙක් හරි, හස්බන්ඩ් එක්ක මරා ගන්න වයිෆ් කෙනෙක් හරි අපි ගාවට එනවා. يعني පාර්ට්නර් වාස් නරක හොඳ නැති බොහෝම හාෂ් විදිහට මෙයාට සලකන කෙනෙක් නම් සමහර විට එයාට ලොකු අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන් ඒ රිලේෂන්ෂිප් එකේ. හැබැයි අපි එහෙම නැහැ. අපි බොහෝම හොඳින් යහුම්කම් දීලා ආදරෙන් ඉන්න විරුද්ධ පාක්ෂික කවුන්සලර් කෙනෙක් හරි කවුන්සලර් කෙනෙක් කියන එතකොට හිතෙනවා. මට මතක මගේ ට්‍රේනින් කාලේ මම විමිනින් නීඩ් එකේ ට්‍රේනින් කාලේ හිටියක කෙනෙක් එයා කිව්වා මට මතක අනේ කාන්ති ඔයා වගේ මේ මොනාද වයිෆ් කෙනෙක් හිටියනම් අපේ ජීවිත කොච්චර හොඳ වෙයිද. අන්න ඒ වගේ කතාවක් කියාගෙන නෑ. මොකද එයාට හිතෙනවා මේ රිලේෂන්ෂිප් එක මාර හොඳයි, මේ වයිෆ් මේ ගෑනු කෙනා කෑ ගහන්නේ නෑ, මේ ගෑනු කෙනා ඩිමාන්ඩ් කරන්නේ නෑ, මේ ගෑනු කෙනා ඩිමාන්ඩ් කරන්නේ නැහැ, මේ ගෑනු කෙනා මේ රණ්ඩු වෙන්නේ නැහැ, මේ හොඳට අහගෙන ඉන්නවනේ, මෙන්න මෙහෙම වයිෆ් කෙනෙක් හිටියනම් ෂෝක් කියලා හිතනවා. ඕකෙම අනිත් පැත්ත වෙන්න පුළුවන් මේල් කවුන්සලර් කෙනෙක් ගාවට යන ෆීමේල් ක්ලයන්ට් කෙනෙකුට. තනියම මගේ හස්බන්ඩ් නපුරු වුණාට මේ මිනිස්සයා හරි හොඳයි, මං ගැන කොච්චර හිතනවද, මගේ හැඟීම් කොච්චර තේරුම් ගන්නවද කියලා එයා අහනවා. ඉතින් මේක නිසා තමයි මේ ට්‍රාන්ස්ෆරන්ස් එක සිද්ධ වෙන්නේ. ඒක රොමැන්ටික් රිලේෂන්ෂිප් එකකට හෝ ඒ වගේ ෆීලිංගස් වලටත් යන්න පුළුවන්. ඔගොල්ලෝ කියවලා බලන්න සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ දුව ඇනා ෆ්‍රොයිඩ් ට මෙහෙම සංසිද්ධියක් වෙලා ඒ ඔස්සේ තමයි මේ ට්‍රාන්ස්ෆරන්ස් කවුන්ටර් ට්‍රාන්ස්ෆරන්ස් කියන සංකල්පය ඇත්තටම සයිකෝඇනලිසිස් වල කතා කරන්න පටන් ගත්තේ. ඒ ගැන පොඩක් උපුළු කියවලා බලන්න. යා බ්‍රියෝ කියන යාගේ ක්ලයින්ට් කෙනෙක් එක්ක කවුන්ට් ට්‍රාන්ස්ෆරන්ස් එකක් ඇත්තටම ඇති වෙලා තිබුණ ට්‍රාන්ස්ෆරන්ස් එකට ප්‍රතිචාරයක් විදිහට ඒකෙන් තමයි මේ සංකල්ප එළියට ආවේ. එතකොට අපි මේක හරි තැනදී ඩෙන්ටිෆයි කරගත්තොත් ඉන් කවුන්සලර් විදිහට තේරුණුත් මෙයා බවුන්ඩරිය පනිනවා කියලා එතෙන්දී අපිට පුළුවන් ඒක එක්ක යූස් කරනවා තෙරපියුටික් ඉන්ටර්වෙන්ෂන් එකක් විදිහට. එහෙම නැත්නම් ඒක ඩිස්කරේජ් කරනවා. එහෙමත් නැත්නම් අපි ආව වෙන කෙනෙකුට රිෆර් කරනවා. හරි, මේක අඳුනා ගැනීම අපි කවදාවත් ක්ලයන්ට් ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. යා වැටපිනවා කියලා යාට තේරෙන්නේ නැහැ.
අපි දැනුවත්භාවයෙන් ඉන්න ඕනි මෙයා වැටපිනවද නැද්ද කියන එක. මෙයා ඕනෝන්ට වඩා අපේ පැත්තට හේට් වෙනවද නැද්ද? මෙයාගේ කතා බහේ විලාශය සමහර විට සයින්ස් තමයි මේ අපිත් එක්ක වෙනද විදිහට නැතුව ටෝන් එක වෙනස් වෙනවා. එහෙම නැත්නම් සෙෂන් එකට වෙලාවට එන්නේ නැතුව එහෙම නැත්නම් සෙෂන් එකේ ටයිම් එක දාගන්න ගියහම පොඩි පොඩි ඩිමාන්ඩින් කරනවා. එහෙම නැත්නම් මූණේ ඉරියව් වල අංගපසංගේ යම් යම් වෙනස්කම් තියෙනවා. සමහර අප්‍රොප්‍රියේට් නොවන ඒ කියන්නේ ඉන්ටිමේට් රිලේෂන්ෂිප් එකක පාවිච්චි වෙන වචන පාවිච්චි කරනවා. එහෙම නැත්නම් තරහ ප්‍රකාශ කරනවා. අපි කියමු අපිත් එක්ක හොස්ටිලිටි එකක් හැදෙන්නේ. හස්බන්ඩ් වාක් නපුරුයි. ආ මෙයාත් ක්ලිනික් කවුන්සලර් කෙනෙක්. මෙයාත් එහෙමයි කියලා අර හස්බන්ඩ් ගැන පිළිච්ච නරකම ප්‍රායමේ කවුන්සලර්ට දාලා කවුන්සලර් එක්ක හොස්ටයිල් වෙන්න පුළුවන්. ඉතින් මේක අපි හොඳට කවුන්සලර් විදිහට තෙරපිස්ට් විදිහට කල්පනාවෙන් ඇහැ ගහගෙන ඉන්න ඕන. මේක විශේෂයෙන්ම CBT වගේ එකක් ඩිරෙක්ට් අපි ෂෝට් ටර්ම් CBT තෙරපි එකක් යද්දී ඩිවලොප් වෙනම ගොඩක් අඩුයි. නමුත් අපි ටිකක් ලොง ටර්ම් තෙරපි යද්දී එහෙම නැත්නම් අපි සයිකෝ ඇනලිටික් පැත්තෙන් ගොඩක් කනෙක්ට් වෙන්න උත්සාහ කරද්දී අපිට මේ 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 රිස්ක් එක තියෙනවා. එහෙම කියලා නොකර ඉන්න එපා. ඒව අවශ්‍ය තැන්වලදී කරන්න. නමුත් ඒක උඩ මයින්ඩ්ෆුල් වෙන්න. රයිට්. ඒ ටිකෙන් මොනා හරි clarify කරගන්න තියෙනවද? Right. ඒ වගේම තමයි counter transference. මොකද්ද counter transference කියලා කියන්නේ? කවුරු හරි එක්කෙනෙක් මට කියන්න මෙතන ඉන්න කෙනෙක් වැරදුනාට කමක් නැහැ. නැත්නම් ඔයගොල්ලෝ නිදිගන්න. ඉඳගන්න නැතුව ඇති මෙච්චර වේල පහනේ. මේක රෙකෝඩින් එක අප්ලෝඩ් කරනවද මොකද්ද ට්‍රාන්ස්ෆර්මේෂන් එකට විරුද්ධව යමක් විරුද්ධතාවයේ ප්‍රකාශ කිරීම නෑ කවුන්ටර් ට්‍රාන්ස්ෆරන්ස් කියලා කියන කවුරුත් ආශංක අපලෝඩ් කරනවා කියලා එක කරයි بس හරි කවුන්සලර් හිතනවා මේ ක්ලයන්ට් තමන්ගේ රිලේෂන් කෙනෙක් කියලා ඒ සමාන ලක්ෂණ අරගෙන වැඩ කරන්න කටයුතු කරමු. හරි. අන්න ඒක තමයි අපි කවුන්ටර් ට්‍රාන්ස්ෆරන්ස් කියන්නේ. ඒ කියන්නේ ක්ලයන්ට් ගෙන් වෙන ට්‍රාන්ස්ෆරන්ස් එක වගේම කවුන්සලර් ගෙන් වෙන අනිත් පැත්තට වෙන එක තමයි අපි කවුන්ටර් ට්‍රාන්ස්ෆරන්ස් කියන්නේ. එතකොට කවුන්ටර් ට්‍රාන්ස්ෆරන්ස් කියන්නේ කවුන්සලර් දන්නේ නැතුවම ක්ලයන්ට් තමන්ගේ කෙනෙක් කියලා හිතයිකෝ තමන්ගේ දරුවෝ මේක ගොඩාක් වෙන ස්කූල් කවුන්සලින් වලදී ටීචර්ස් ලගේ අතින් මම ඒක නිසා හුඟා පිස්ක අපේ අපේ සමහර කවුන්සලර්ස් ලගේ අදින් තුන කවදාවත් ක්ලයන්ට් පුතේ කියලා එහෙම කතා කරන්න එපා. නම කියලා කතා කරන්න හරි රිස්ක් එකක් තියෙනවා. අපි දන්නේ නැතුව අපේ ළමයි කියලා හිතාගෙන ටික වෙලාවක් ගියාම අපි ඒ ක්ලයන්ට්ට සලකන්නේ ක්ලයන්ට් ට්‍රාන්ස්ෆරන්ස් වෙන්න තියෙන ඉඩ හුඟක් වැඩි. මේ තෙරපිස් කෙනෙක් කවුන්ටර් ට්‍රාන්ස්ෆරන්ස් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ නිසා විශේෂයෙන්ම අපි අර අපේ දරුවන්ට වගේ කතා කරන්නේ නැහැ. මේ ක්ලයන්ට් ළඟ මගේ දැන් ක්ලයන්ට් කෙනෙක් ඉඳලා ටිකක් බෝඩර් ලයින් ගැටි තියෙන කෙනෙක්. ඒ ගර්ල් හැමතිස්සෙම අහනවා ડોක්ටර් will you get angry if i do that if i do this. එහෙම මගෙන් අහන මම මෙහෙම කරොත් ඔයාට තරහයයිද ඔයාට අප්සෙට් ചെയ്യද ඔයා මම වැරදියට තේරුම් ගන්නවද එහෙම අහන්නේ නෑ. ඔයා මගේ කවුරුත් නෙමෙයිනේ එහෙම හිතන්න. ඔයා මගේ ළමයෙකුත් නෙමෙයි. ඔයා මගේ පර්සනල් ඇක්චුලි කෙනෙක්ත් නෙමෙයි. ඔයා මගේ client. එතකොට මම ඔයාව ජජ් කරන්නේ නෑ. මට ඒක කිසිම පෞද්ගලික අදාළත්වයක් නෑ. එහෙම අපිට කෙලින්ම කියන්න පුළුවන් වෙනවා. නැත්තම් අපි කවුන්ටර් ට්‍රාන්ස්ෆරන්ස් එක දෙනවා. ඒ වගේම නිකන් අර අර මං කිව්ව වගේ romantic relationship එකකට මේ counselor යන්න පුළුවන්. මං හැමතිස්සෙම කිව්ව counselors කියන්නේ මේ උඩින් බහැපු කට්ටියක් නෙමෙයි. අපි හැමෝටම හැඳින් දැනින් දිනවා. අපි හැමෝමත් මිනිස්සු. ඉතින් අපිත් දන්නේ නැතුව අපි දුර්වලකම් එළියට එන්න පුළුවන්. මං හරි ගියේ සරි කතා කරද්දී කිව්වේ අපි දුර්වල වෙන්න පුළුවන් තැන් තුනක් තියෙනවා. sex, money සහ power. ওই තුنين අපි දන්නේ නැතුව එහා පැත්තට අපි ethics කැඩෙන්න පුළුවන්. එතකොට මේක වෙන්න පුළුවන්, ඒ කියන්නේ counter transference වෙන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. එකක් තමයි counter transference occurs when a therapist redirects their own feelings or desires onto their patients and this may be a reaction to the patient's transference. Then patient transference ela mata amma vidiyata hari ema naththam mata eyage wife vidiyata hari mata eyage sahodariyek vidiyata hari boss vidiyata hari salakana kota ekata reaction ekak vidiyata mama anith patter dunnot eka ek vidiyakata counter transference.
එහෙම නැත්තම් ඒක වෙන්න පුළුවන් client ගේ කිසිම එකක් නැහැ client යා අපේ පැත්තට එන්නෙම නැහැ හැබැයි නිකම්ම independently ම සමහර ඒ client ගේ අනුන් ගජ ස්වභාවයන් නිසා මගෙන් counter transference වෙන්න පුළුවන් ඒ වගේම therapies ලා ඉතින් අපි හුඟක් ethical මේවා ගැන කල්පනා වෙන්න ඕනේ මේ වෙලාවේ ඒක නිසා therapists are supposed to establish clear lines of separation අපි හැමතිස්සෙම clear line එකක් ඇඳ ගන්න ඕනේ between themselves as a healthcare provider and with the patient patient එක්ක අපි හොඳ line එකක් ඇඳ ගන්න ඕනේ අපි මම සාමාන්‍යයෙන් විතර මට ඇඳලා පෙන්නන්න බෑ මම කියන කෙනාගේ පෞෂත්වය අපි හිතමු මම කියන කෙනාගේ පෞෂත්වය කවදාවත් client ගේ පෞෂත්වයත් එක්ක merge කරගන්න එපා හරි මගේ පෞෂත්වය වෙනම රවුමක් client ගේ පෞෂත්වය වෙනම රවුමක් මේ දෙක එකට මේව කරන්න එපා ඒ වගේම තමයි client ගේ රවුම ඇතුළට මං යන්නත් එපා මගේ රවුම ඇතුළට client ගන්නත් එපා මේ දෙකෙන්ම වෙන්නේ contamination client මං ඇතුළට ආවත් contamination වෙනවා මම client ඇතුළට ගියත් contamination වෙනවා එතකොට ඔයගොල්ලෝ මගෙන් අහයි Carl Rogers කියන congruence එක හදන්නේ කොහොමද client UI therapist UI අතරේ still පුළුවන් congruent වෙන්න මම යාගේ පෞෂත්වයට යට වී සිටුත් නැහැ එයා මගේ පෞෂත්වයට යට වී සිටුත් නැහැ අවබෝධය තුලින් අපිට congruent වෙන්න පුළුවන් හැබැයි සමහර දීර්ඝ කාලීන තෙරපි වල ප්‍රතිඵලයක් විදිහට counselors එක පුංචි පුංචි changes positive විදිහට වෙන්න පුළුවන් හා negative විදිහටත් වෙන්න පුළුවන් ඒක නිසා තමයි කියන්නේ සමහර clients ලා අපිට හරදරයක් නා සමහර ක්ලයන්ට්ස් ලා අපි අපේ පර්සනලිටි එක කුඩා ඉන්ට්‍රූඩ් කරනවා නම් අපේ ඇතුළට එන්න උත්සාහ කරනවා නම් ඒ රිලේෂන්ෂිප් එක බ්‍රේක් කරන්න ඒ ක්ලයන්ට් ව වෙන කෙනෙකුට රිෆර් කරන්න ඒ ක්ලයන්ට් තියාගන්න තමයි ලොง ටර්ම් ඔබට ඔබ අහිමි වෙන්න පුළුවන් මේ ක්ලයන්ට්ස් එක්ක වැඩ කරලා ඔබේ ඉවසීම නැති වෙන්න පුළුවන් ඔබේ සැනසීම නැති වෙන්න පුළුවන් ඔබට ඔබ ගැන ගිල්ට් එකක් එන්න පුළුවන් විශේෂයෙන්ම බෝඩර් ලයින් එකට වැඩ කරද්දී බෝඩ් ලයින් එකක වැඩ කරද්දී එන්න පුළුවන් ඉෂු එකක් තමයි ඒගොල්ලෝ නිතර නිතර තෙරපිස්ට් චෝදනා කරනවා. ඔයා මට හෙල්ප් කරේ නෑ. ඔයා මෙතන වැරදි කියපු විදිය. ඔයා අරක වැරදි, මේක වැරදි, වෙලාවට ආවේ නෑ. ඔයා හරි unprofessional. එහෙම චෝදනා කරන වෙලාවලුත් තියෙනවා. එතකොට මෙහිම ක්ලයන්ට් කෙනෙක් එක්ක දිගටම අපි වැඩ කරොත් අපිට සමහර වෙලාවලදී අපි ගැන ලොකු හීනමානයක් එන්න පටන් ගන්නවා. එහෙම දැනගත්තොත් මේ ක්ලයන්ට් හැකි ඉක්මනින් වෙන කෙනෙකුට රිෆර් කරන්න. ඒක තමයි හොඳම දේ. ඒක තමයි හොඳම විදිහ. ඊට පස්සේ අපි ඊළඟට ගියෝ තින් කවුන්ටර් ට්‍රාන්ස්ෆරන්ස් වර්ග කීපයක් තියෙනවා. ඒක ගැන මම ඉස්සෙල්ල කීපයකටම සමානයි. එකක් තමයි ඩිෆෙන්සිව්. ඩිෆෙන්සිව් කියලා කියන්නේ ක්ලයන්ට් ට්‍රිගර්ස් දෙයා තෙරපිස් අන්රිසෝල්ඩ් struggles ඒ කියන්නේ මමත් unresolved struggle එකක නම් ඉන්නේ මම මගේ husband එක්ක මගේ wife එක්ක මගේ parents එක්ක conflict තියෙන කෙනෙක් නම් සමහරට client විසින් මගේ ඇතුලේ තියෙන struggle එක අවසන් කරනවා දෙවැනි එක තමයි aim attachment therapist have aim or motives what transference with their relationship with the client සමහරවිට මගේ need for success මේ ක්ලයින්ට් ගොඩ දැම්මුත් මට මාර මේ කියන්නේ ෆිට් එකක් එනවා මම මාරෙට දැන් ඕක තමයි අපි කියව ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ මේව ගැන ඇජෙක්ටිව්ස් ඇහුවේ අපි පර්සනල් ඉන්ටිමසි එකේ ඇජෙක්ටිව්ස් ඇහුවේ ඒ වගේම අපේ ඇඩල්ට් ලයිෆ් එකේ ඇහුවේ අන්න ඒ තැන් වල මගේ යම් යම් දේවල් අඩුපාඩු හරි මම මහ ලොකුවට මක් ගැන හිතන් ඉන්නවා නම් සමහර විට මම client ke ekka connect wima haraha ewa satisfy karaganna balaporuttu wenawa hari e wageema thamai mage punchi kale mata demopion gen aadare hambune naha kiyala man hitenawa nam mama counselor kenek widiyata therapist kenek widiyata samahara vida me ara parental relationship ekak hadagena e athi vitcha grudge ekak resolve karaganna balanna puluwan ehema gaduru athi wenawa transferential කියලා කියන්නේ client ගේ transference එකට අපි respond එකක් විදියට දැන් client ළමයාගේ චරිතය රඟපාද්දී අපි parent චරිතය බොහොම කැමැත්තෙන් අරගෙන යනවා reactive කියලා කියන්නේ client initiates the transference and the therapist respond to it
right? Evagema, induced kiyala kiyanne, the client initiates the transference and the therapist picks up the role suggested by the client in their behavior. Client තමයි මුලින්ම මේක ඇති කරන්නේ, induce කරනවා. ඊට පස්සේ counselor දන්නේම නැතුව ඒක අරගෙන යනවා. Identification කියලා කියන්නේ when the therapist over identifies or relates with the client. Therapist client එක්ක ඕනමට වඩා identify වෙදි මාත්ුන්ජි කාලේ මේ වගේ මටත් ඔය වගේම ප්‍රශ්නයක් වුණා මගේ අම්මත් ඔය වගේ කියලා over identify වෙනවා. ඒ කියන්නේ අපි හුඟක් යාත් එක්ක emotional connect වෙනවා. ඒ වගේම displaced කියලා කියන්නේ therapist displaces feeling from their personal life into the client. ඒගොල්ලෝගේ personal life එකේ තියෙන feelings client displays කරනවා. ඔන්න ඔය ටික තමයි counter transference වෙන්න පුළුවන් අවස්ථාවල් ටික. මං චුට්ටක් ඉක්මනට යනවා. Right. අපි දැන් බලමු කොහොමද මේක අපි minimize කරගන්නේ කියලා. හරි? මේක minimize කරගන්නේ කොහොමද කියලා අපි බලමු. පළවෙනිම එක තමයි increase your own awareness of when it is occurring. ඒක සිද්ධ වෙනකොට අපි හොඳ කල්පනාවෙන් ඉඳලා awareness එක හදා ගන්න ඕන. හරි? මේක ලේසියෙන්ම වෙන්න පුළුවන් අපි ඒක ගැන aware නැතුව හිටියහම blindly relationship එක ගියොත් අපි දන්නේ නැතුව මෙතෙන්ට ගිහින් තියෙනවා. ඒක නිසා අපි කල්පනාවෙන් ඉඳලා ඒක identify කරගන්න ඕන. The best thing providers can do to prevent the damage that counter transference can cause is to be able to recognize it is happening as soon as possible. වෙනකොටම අඳුරගන්න. මට මතකයි දවසක් මෙන්න ඇතකදී අපේ සීනියර් කෙනෙක්, එයාගේ වයිෆ් එක්ක ලොකු අර්බුද තියෙන කෙනෙක් මොකක් හරි එකක් ගැන මගේ මතයක් කියද්දී එයාගේ ශාකාන්ති වගේ වයිෆ් කෙනෙක් හිටියනම් අපේ මැරේජස් උත් මාර ෂෝක් කියලා මම එකපාරටම අනිපුර සර් මං ගැන හරියට වයිෆ් කෙනෙක් විදිහට දැනගන්න නම් හස්බන්ඩ් ගෙන් අහන්න මම මෙතන කියන එකෙන් තේරුම් ගන්න එපා කියලා ඒ කන්ටෙක්ස්ට් එකේ මම කිව්වා. මට මතකයි මගේ ක්ලයන්ට් කෙනෙක් ඒ විදිහටම මට අර එයාගේ වයිෆ්ට වඩා මම ගොඩක් හොඳයි කියද්දි මම එතෙන්දිත් කිව්වා එයාගේ නම කියලා ඒ ක්ලයන්ට්ගේ මේ මගේ ප්‍රොෆෙෂනල් ඇපියරන්ස් එක. මේ ප්‍රොෆෙෂනල් ඇපියරන්ස් එකෙන් මම ඔයත් එක්ක කතා කරන විදිහින් මම ඔයත් එක්ක වැඩ කරන විදිහින් මේක මගේ පෞද්ගලික විදිය කියන එක හරියටම හිතන්න ඔයා ටූවර්ඩ් වෙන්න පුළුවන් කියන එක අපි මතක් කරනවා. හරි? දැන් අපි මේ එම්පති ලිස්නින් මේ ඔක්කොම තියෙන්නේ මේ අපේ මේ වෘත්තීය skills විදිහටනේ අපි පාවිච්චි කරන්නේ. අපි ගෙදරදී ඔය විදිහටම හස්බන්ඩ්ට වයිෆ්ට ගෙදරයිට දාන්නේ නැහැ නේ. ඇත්තම කතාව කිව්වොත් යම් ප්‍රමාණයකට තියනවා නැත්තේ නැහැ. නමුත් 100% ඔහොම වෙන්නේ නැහැ. ඉතින් අපි ඒක පොඩ්ඩක් කියනවා මේ මගේ ප්‍රොෆෙෂනල් ඇටයර් එක. මම මේ ඔයත් එක්ක කනෙක්ට් වෙන්නේ ප්‍රොෆෙෂනලි මම එහෙම කනෙක්ට් වෙන්න මට එහෙම සිද්ධ වෙන නිසා. ඉතින් මේ මගේ කියන්නේ මම ජෙනුවින්ලිත් ඒක කරනවා. නමුත් මේ මම I have to do this. නමුත් ඇත්තටම ඒක එහෙම නෙමෙයි කියන එක අපිට කියන්න පුළුවන්. ඒ වගේම මේ වගේ තැනකදී අපි කියන objectify කරන්න. client ගෙන් අහනවා හරි ඔයා කිව්ව ඔයා තුල මං කැරී ප්‍රසාදයක් ඇති වෙයිගෙන එනවා. හේතුව කියන්නේ කොයි කෑල්ලකටද මොන හේතුව මතද මොකක් හින්දද? කෙලින්ම අහන බය නැතුව අහන ඔයා මට කැමතියි කියලා කියන්නේ ඔයාට බලපාපු සාධකයේ මොකක්ද? එතකොට කිව්වොත් කතා කරන විදිය හොඳයි කට ගහන්නේ ආගම් කරන්නේ බනින්නේ කියලා. එතකොට අපි කියන කවුන්සලර්ස්ලා එහෙම තමයි. ඔයා වෙන කවුන්සලර් කෙනෙක් ගාවට ගියොත් ඒ කවුන්සලර්ත් එහෙමයි. වෙන තෙරපිස්ට් කෙනෙක් ගාවට ගියොත් ඒ තෙරපිස්ටුත් එහෙමයි. තෙරපිස්ට්ලා කවදාකවත් ක්ලයන්ට් එක එහෙම කරන්නේ නැහැ. එතකොට ඔබ්ජෙක්ටිෆයි කරනවා කියලා අපි කියන්නේ. එයා මට තියෙන කැමැත්ත මොන කැලරද කියලා අහලා ඒක අපි කවුන්ට් කරනවා. right. දෙවනි ස්ටෙප් එක තමයි reflect and get help. අපිට ඒක තේරෙනවා නම් මෙතෙන්දී අපි recommend කරන මම ඊළඟ slide එකේ කියනවා අපිට ethic note අපි හැමදාම බැරි වුණත් සතියකට සැරයක් හරි අපිට පුළුවන් නම් අපේ අතින් ethical breaching එකක් වෙනවද මොනවා හරි මගේ ethics වල problem එකක් තියෙනවද කියලා පොඩි journal එකක් maintain කරන්න ඒක හරිම වැඩකට පොඩි ජර්නල් එකක් මේන්ටේන් කරන්න ඉතින් දැනුනොත් එක එක ක්ලයන්ට් එක්ක වැඩ කරද්දී මට දැන් ඉතින් අපි ඒක තමයි කියන්නේ රිෆ්ලෙක්ටිව් ජර්නල් කියලා. අපි හැමෝම ඇත්තටම ට්‍රේනින් කාලේ නම් මේක මස්ට් එකක්.
reflective journal එකක් maintain කරන්න ඕන. අද දවසේ මම clients ට 3 දිනක් බැලුවා නම් පොඩ්ඩක් reflect කරලා බලන්න මේ 3 දිනාගෙන් කවුරු හරි හින්ද මගේ අභ්‍යන්තරික වෙනසක් වෙලාද? මගේ සිතුම් පැතුම් වෙනස් වෙලාද? Am I worried? Am I angry? Am I hostile? ආවහම ගොදරායකක් මට කේන්ති ගිහින් තියෙනවද? ඒක පොඩ්ඩක් reflect කරලා බලන්න. reflect කරලා එහෙම දැනනොත් supervisor කෙනෙකුට හෝ තමන්ගේ colleague එක්ක එක කතා කරයි. ඒක තමයි හොඳම දේ. ඒ වගේම තමයි තුන්වෙනි ස්ටෙප් එක තමයි develop your in the moment technique. ඒ කියන්නේ present moment එකේ ඒ කියන්නේ therapy එක ඇතුලේදී. when you are in the therapy room, එතෙන්දිම present moment එකේ ඉන්න මොකද client කින් එන සමහර ඉඟි අපිට නොපෙනී යන්න පුළුවන් අපි present moment එකේ නැතුව හිටියෙ. ඒක නිසා අපි ඒක නිසා අපි හුඟක් කල්පනාවෙන් ඉන්න ඕනේ මේ තෙරපි එක ඇතුලේදී. හරි අපි මාර මේ mindful වෙන්න ඕනේ. නැත්නම් අපේ අතින් miss වෙන්න පුළුවන් මේ client අපිට දාන මේ transference call. right? ඒ වගේම තමයි therapist should practice self care to make sure they are always in a good mindset. හැමතිස්සෙම අපි mindfulness practices කරලා self care එක හොඳට කරගන්න ඕනේ client එක්ක වැඩ කරද්දී. මාත් වෙන වෙන අවුල් ගොඩක නම් ඉන්නේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ මගේ personal issues ගොඩක් යනවා නම් ඒ කාලෙට clients නොගෙන ඉන්න දවස් කීපයකට. එක්කෝ session එක postpone කරන්න, urgent එකක් නම් වෙන කෙනෙකුට කවරන්න, එහෙම කරන්න පුළුවන්. ඒ වගේම තමයි we can refer them out. අපිට වෙන කෙනෙකුට refer කරන්න පුළුවන්. අපිට පුළුවන් ක්ලයන්ට්ව වෙන කෙනෙකුට රිෆර් කරන්න. ඒක ඉසිලි කරන්න පුළුවන්. හැබැයි මේක පොඩි අවුලක් වෙච්ච පමණින්ම රිෆර් කරන්නේ නැතුව අපිට පුළුවන් පොඩ්ඩක් පුළුවන්ද මට මේක හැන්ඩල් කරගන්න කියලා ඉස්සෙල්ලා තමන්ගේ කන්ෆිඩන්ස් ලෙවල් එක අනුව හිතන්න. එහෙම බෑයි කියලා ටයර්ඩ් ගතියක් දැනෙනවා නම් ඕ එහෙමත් නැත්නම් මේ අපිට තියෙනවා නම් අපිට දැනෙනවා නම් මේක මට හැන්ඩල් කරගන්න අමාරුයි කියලා එතකොට අපි වෙන කෙනෙකුට රිෆර් කරා. ඒ රිෆර් කරා සමායන ડોක්ටර් සමායන PowerPoint presentation එක මේ ડિස්ප්ලේ කරන්න කියලා යෝජනා කරනවා. තේන්නේ නැද්ද? ආ නෑ ડોක්ටර්. දැන් ගොඩක් වෙලාද අපරාධ මට. ආ විනාඩි 10ක් විතර ගැටලුවක් නෑ ડોක්ටර්. Thank you. හරි. දැන් කොහමද මම මේක ෂෙයා කරනවා ඔයගොල්ලන්ට මේ लज्ज වෙලාවකට අපිට පුළුවන් ක්ලයන්ට් එක කෙලින්ම කියන්න අපිට ගඩ්ස් තියෙනවා නම් එකක් කියන්න පුළුවන් මෙහෙමයි ක්ලයන්ට් එක්ක මට අමාරුයි කියලා කියන්නේ නැතුව මම ඔයා වගේ ක්ලයන්ට්ස් ලා එක්ක වැඩ කරන්න අකමැති එහෙම කියන්නේ නැතුව අපිට පුළුවන් මගේ ලයිෆ් එකේ පර්සනල් ඉෂුස් ටිකක් තියෙනවා මන්ට මේ කාලේ කේසස් ගන්න බෑ ඒක තමයි හොඳම විදිහ එහෙම නැත්නම් එහෙම කියලා මන්ට පුළුවන් ඔයාව වෙන කෙනෙකුට රිෆර් කරන්න එහෙම නැත්නම් ඔයාට පුළුවන් වෙන තෙරපිස්ට් කෙනෙක් හොයාගන්න අනිත් එක තමයි මම හිතනවා මට වඩා හොඳින් ඔයාලට උදව් කරන්න පුළුවන් කෙනෙක් තෙරපිස්ට් කෙනෙක් ඉඳි මට වඩා මේකට දක්ෂ කෙනෙක් ඔයා කැමතිද කියලා ගාවට යන්න. හැබැයි සමහර ක්ලයන්ට්ස් වෙන එහෙම කැමතිම නැහැ. විශේෂයෙන් බෝඩර් ලයින් අය තෙරපිස්ට් ලා මාරු වුණාම හරි අමාරුයි. ඒකට අපි පුළුවන් තරම් අපේ සිටුෂන් අරගෙන අපේ TS එක කතා කරලා අපි ඒකට මේ ට්‍රාන්ස්ෆරන්ස් ඉෂු එකට මොකද්ද කරන්න පුළුවන් කියලා බලන්න. හැබැයි කවුන්ටර් ට්‍රාන්ස්ෆරන්ස් එකක් නම් තියෙනවා. මම ක්ලයන්ට් කෙරෙහි ආකර්ෂණයක් ඇති වෙලා නම් best thing is to refer them out. බැරිම වුණොත් තමන් බලන්න පුළුවන් තරම් සීනියර්ස් වගේ සුපර්විෂන් අරගෙන ඒක රිසෝල්ව් කරගන්න. right. අන්තිමට අපි කියන්නේ ප්‍රිවෙන්ෂන් අර කියපු කාරණාම ඔක්කොම එකට අරගෙන කතා කරන්නේ ફોકસ ઓન ફીલિંગ્સ ફેન્ટેસીસ એન્ડ પર્સનલ હિસ્ટરી අර ඉස්සෙල්ලා මම කිව්වේ මගේ ફીલિંગ્સ මගේ ફેન્ટેસીસ એન્ડ මගේ પર્સનલ હિસ્ટરી එක අර චයිල්ඩ්හුඩ් එක ගැන ඇඩ්ජෙක්ටිව් දෙකක් යහුවේ ඇඩොලසන්ස් ගැන ඇඩ්ජෙක්ටිව් දෙකක් යහුවේ අපේ ඇඩල්ට්හුඩ් එක ගැන මේ ඇඩ්ජෙක්ටිව්ස් දෙකක් යහුවේ මම මෙන්න මේකට
අපි අන්න ඒවා හොඳට මතක තියාගෙන ඉන්න මම හොයන කැලියේ මගේ needs and wants ඒ මගේ needs and wants එතකොට මේවත් එක්ක තමයි මගේ transference counter transference වෙන්න තියෙන ඉඩ හුඟක් වැඩි ඒ වගේම analyze occurrence of counter transference එක සිද්ධ වෙද්දිම analyze කරලා බලන්න identify areas where ethical violation are most likely to occur ethical violation එකක් වෙන්න පුළුවන් නම් මොන වගේද විය හැකියි sexual exploitation එකක්ද financial exploitation එකක්ද you can be harsh to the client client and අපුරු වෙන්න පුළුවන් ද එහෙම නැත්නම් client don't care ඉන්න අපි පෙළඹෙයිද ගැන හොඳට හොයන්න ඒ වගේම process consulting individual or group supervision ගන්න විශේෂයෙන්ම අපි මෙච්චර කාලෙන් දන්දාන අපි බහුතරයක් අය හිතන මේ කවුන්ටර් ට්‍රාන්ස්ෆරන්ස් කියන්නේ ක්ලයන්ට් ගැන ඇල්මක් ඇතිවීම විතරයි කියලා. නෑ ඒක වැරදි. ක්ලයන්ට් ගැන තරහක් වෙන්න පුළුවන්. ක්ලයන්ට් ගැන වෛරයක් වෙන්න පුළුවන්. ක්ලයන්ට් වැඩක් නෑ කියලා අතාරින්න පුළුවන්. ඒක ක්ලයන්ට් හොඳ නෑ නේද? ඒ නිසා අපි ඒවත් හිතන්න ඕන. ඒ වගේම මේන්ටේන් කරන ethics notebook or journal අර reflective journal එකක් හැමදාම මේන්ටේන් කරන එක ඉතාමත්ම වටිනවා අපි daily practice කරන counselor කෙනෙක්ට. ඒ වගේම connect with an ethics mentor සමහර වෙලාවට ethics mentors අපේ ලංකාවේ ලා නැහැ ඇත්තටම එහෙම කෙනෙක් Tamanට හොයා ගන්න පුළුවන් නම් ඇත්තටම overseas කෙනෙක් හරි කමක් නැහැ ethics mentor කෙනෙක් හොයා ගන්න. Move beyond the rule-based discussion. අපි සාමාන්‍යයෙන් ඉවෙන්ට් කෙනෙක් එක්ක හරි සුපර්වයිසර් කෙනෙක් එක්ක හරි නිකම් මේ කේසස් දැන් අපි සුපර්විෂන් එකක් දැම්මම ක්ලිනිකල් සුපර්විෂන් දෙනවා ඒ ෆීල්ඩ් එකේ ක්ලිනිකල් සයිකලොජි කරන අයට ඒකෙදි අපි මේ ක්ලයන්ට් කේස් කතා කරන්නේ බොහොම ටික වෙලා අපි වැඩිපුරම කතා කරන්නේ ට්‍රාන්ස්ෆරන්ස් එකක් කවුන්ටර් ට්‍රාන්ස්ෆරන්ස් එකක් ඒ වගේ එනවද රිෆ්ලෙක්ටිව් බැලුවහම මොනවා හරි අපහසුතාවය තියෙනවද මේ ක්ලයන්ට් මේ කවුන්සලර්ව අපහසුතාවයට පත් කරන කෙනෙක්ද වෙහෙසට පත් කරන කෙනෙක්ද එක්ස්ප්ලොයිට් කරන කෙනෙක්ද ඒ ගැන ෆීලිං එක මොකක්ද ගන්න ඒවත් අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් අපි හිතන සුපර්විෂන් කියන්නේ මේ මොනවාද මේ ඩිසෝඩර් එක දෙන්න ඕන තෙරපි එක මොකද්ද මේ ප්‍රශ්නය ආවම මෙහෙම මොකද්ද කරන්නේ එහෙම නෙමෙයි ඒකේ හරකට අපි කතා කරන්න ඕන ඒ වගේම supervisor කෙනෙක් හරි colleague කෙනෙක් හරි feedback එකක් දුන්නොත් ඔයා ටිකක් too much අර client එක ගැන හොයනවා කියලා කිව්වොත් ඒ feedback එක ගන්න positive open වෙන්න. ඇත්තටම හිතන්නේ ඇත්තටම මම එහෙමද කියලා. අනේ මොන පිස්සුද මම එහෙම නැහැ ඒගොල්ලන්ට පේන හැටි කියලා ඒක deny කරන්න එපා. ඒක අපි කොච්චර senior වුණත් සමහරවිට අපේ අතින් දන්නේ නැතුව සිද්ධ වෙන්න පුළුවන්. හරි මම එතනින් ඉවර කරන අපි ගත්තු රිසෝසස් ගොඩක් මම මේ ප්‍රසන්ටේෂන් එකේ බේස් කරගනිපුවා මෙන්න මේ කැනේඩියන් කවුන්සලින් ඇන් සයිකෝതെරපි ඇසෝෂියේෂන් එකකින් තමයි ගත්තේ මේ වෙබ්සයිට් එකේ මෙතන තියෙන්නේ සමහර ඒවා අපිට ඇක්සස් කරන්න දෙන්නේ නැහැ ඒකේ බ්‍රීෆ් සමරි එකක් විතරයි නමුත් ඒකෙන් තමයි සෑහෙන දේවල් ඉගෙන ගන්න පුළුවන් හරි ප්‍රශ්න මොනවා හරි තියෙනවද මැඩම් counter transfer කියලා කියනවා නේද සමහර වෙලාවට දිගු කාලීනව සයිකෝසිය රෝගයකින් පෙළෙන කෙනෙක් එක්ක ගනුදෙනු කරන එයාට සාත්තු කරන හොඳින් ඉන්න කෙනාත් ඒ රෝගියා වගේ හැසිරෙන වෙලාවට එහෙම එකකුත් තියෙනවද ඔව් ඒක මේ කවුන්සලින් වලදී නෙමෙයි නිකන් හෙල්ත් කෙයා වලදී එහෙම වෙන්න පුළුවන් ඒක counter transference කියන වචනේ එතනට පාවිච්චි කරන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ මෙතන අපි අර client counselor relationship එකට අදාළ කරගෙන කියන්නේ නමුත් අර වගේ health care තැන්වලදීත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය doctor කෙනෙක්ගේ අතින් වෙන්න පුළුවන්, patient කෙනෙක්ගේ අතින් වෙන්න පුළුවන්, patients ලා දෙන්නේ ඔය carer and patient අතර වෙන්න පුළුවන්. ඕන විදිහකට මේක වෙන්න පුළුවන්. boss සහ ගෝලයා අතර වෙන්න පුළුවන්. Thank you madam. හලෝ ඇහෙනවද නේද? ඔව් දැන් ඇහෙනවා කියන්න. මේ සාමාන්‍යයෙන් දැන් කවුන්ටර් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න එන ඒ කරන්න වෙන ක්ලයන්ට් කෙනෙක්ගේ බිහේවියර් එක ඇදෙන්නේ එයා ඒ අත්දකින මේ සිද්ධියත් එක්ක එයා ඉන්න සිටුේෂන් එක එක්කනේ. එතකොට මේ දැන් මේ සිටුේෂන් එක කවුන්සලර්ට අදාළ නොවුනොත් ඒක බෑඩ් විදියට වෙනවා නම් අපි ට්‍රාන්ස්ෆර් කරන්න යනකොට ඒක එයාට මේ දරුණු විදිහට බලපාන්න හේතු වෙන්නේ නැහැ ඉස්සරහට.
මට මට පැහැදිලි මදි අතුල ආයි කියන්නකෝ මොකද්ද කියන්න දැන් කවුන්ට් ට්‍රාන්ස්ෆර් එකක් කරන්නේ දැන් යා කවුන්සලර්ට ඕනට වැඩිය එක්ක ලං වෙන්න යනවා නැත්නම් යාගින් වැරදි විදිහට හිතනවා ඒ වගේ එකක් නිසානේ ඔව් එහෙම නැතුවත් කවුන්ටර් ට්‍රාන්ස්ෆරන්ස් වෙන්න පුළුවන් කවුන්සලර්ගේ පැත්තෙන් විතරකුත් අර වගේ එයාගේ බිහේවියර් එකට ප්‍රතිචාරයක් විදිහට වෙන්නත් පුළුවන් ඔව් ඒක එතකොට මේ කලින්ම තීරණය කරන්න පුළුවන් එක සෙෂන් එකෙන් මේක තීරණය කරන්න පුළුවන් බෑ 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 ඒක බෑ ඒක අපි තෙරපි යන විදිහට තමයි ඒක අපිට පේන්නේ හුඟක් කල් ගියෙන් පස්සේ තමයි ඔක හැදෙන්නේ සෙෂන් එකෙන් දෙකෙන් හැදෙන්නේ නෑ ආතුල කොහොමත් නමුත් අඩුයි මොකද මේ ටෙක්නිකලි විතරනේ අපි කනෙක්ට් වෙන්නේ අර ඉමෝෂන් එකම ගොඩක් අඩු නිසා ඊටවත් අපි මේ හේතුව මත ට්‍රාන්ස්ෆර් කරන්න ගියපුවාම ඒක බෑඩ් ඉෆෙක්ට් එකක් ඊට පස්සේ ඉන්න බැරි ඒ කියන්නේ වෙන කෙනෙකුට දාන්න ගියහමද ඔව් ඔව් ආ ඔය ට්‍රාන්ස්ෆර් කෙනකේ අදහස් කරේ අපි වෙන කෙනෙකුට මාරු කරන එක ඔව් මෙහෙමයි ඒ තමයි අපි හරි තැනදී ඩිසිෂන් එක ගන්න ඕනේ ඒක අපි වැරදි ඩිසිෂන් එකක් නොවෙන්න ඕනේ ඉතින් හානිය අවම වෙන විදිහට හොඳම කෙනෙක් හොයලා තමයි අපි ට්‍රාන්ස්ෆර් කරන්නත් ඕන දැන් එතකොට අපි අපේ කලීග්ස්ලා ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේ වගේ කේස් එකක් හැන්ඩල් කරන්න පුළුවන් කාටද කියලා එහෙම බැරිම නම් අපි කරන්නේ අපි ක්ලයන්ට් ඉඩ දෙනවා එයා කැමති කෙනෙක් ගාවට යන්න එයා කියනවනම් නෑ ඔයාම කෙනෙක් මට නම් කරන්න කියලා එතකොට අපි නම් කරනවා කෙනෙක් එතකොට ගැටලු මතු වෙන්න පුළුවන් නැතුවා නෙමෙයි ගැටලු මතු වෙනවා හැබැයි සමහර විට අපිට හිතෙනවනේ මං මං අර වෙන කාටවත් මෙයාට යහපතක් කරන්න බෑ ඒ වගේ අපේ සමහර ඇටිටියුඩ්ස් තියෙනවා ඉතින් ඒවා අපි පොඩ්ඩක් මට වඩා හොඳ කවුන්සලර්ස්ලා ඉන්න පුළුවන් මට වඩා නරක අයත් ඉන්න පුළුවන් නමුත් අපි පොඩ්ඩක් හොයලා බලලා තමයි ට්‍රාන්ස්ෆර් කරන එක කරන්න ඕනේ කයින්ද හිත කැඩෙන්නත් පුළුවන් පොඩ්ඩක් ඉතින් ඒක අපි පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඇයි එහෙම කරන්නේ කියලා. ඒකයි මං කිව්ව අර පර්සනල් දෙයක් කිව්වහම දැන් කිව්වොත් මට මේ කාලේ මගේ පෞද්ගලික ජීවිතයේ යම් අපහසුතාවයන් ටිකක් තියෙනවා. මට මේක කරන්න අමාරුයි කියලා වගේ කිව්වොත් එතකොට ක්ලයන්ට් අපි ගැන මුකුත් අහිතක් හිතෙන්නේ නැහැ නේ. හියාගේ වැරද්දකුත් නෙමෙයි. එතකොට අපි එහෙම සැරේ වෙන කවුන්සලර් කෙනෙකුට රිෆර් කරනවා. එතකොට හැබැයි අපි ඒ කවුන්සලර්ට පර්සනලි පොඩ්ඩක් ඉන්ෆෝම් කරන්න පුළුවන් අපේ කලීග් කෙනෙක් නම් මෙන්න මේ ඉෂුව එක හින්දායි මම ට්‍රාන්ස්ෆර් කරන්නේ. එතකොට එයා කියාපුල් වෙනම මුලින් ගන්න ට්‍රාන්ස්ෆරන්ස් එකක් කවුන්ටර් ට්‍රාන්ස්ෆරන්ස් එකක් නොවෙන්න විදියට වග බලා ගන්න. හරි. අයිබෝන් ડોක්ටර් මට පුංචි දෙයක් දැනගන්න ඕනේ. මට පොඩ්ඩක් තව ටික එක්ස්ප්ලেইন කරන්න පුළන්ද එතික්ස් මෙන්ටර් කියන එක ගැන එතික්ස් මෙන්ටර් කියලා කියන්නේ දැන් අපි මෙන්ටර්ස්ලා ඉන්නෝනේ අපි ලයිෆ් වල ඕනම කෙනෙකුට මෙන්ටර් කෙනෙක් ඉන්න පුළුවන් ගුරු කෙනෙක් එතකොට අපිට එතික්ස් මෙන්ටර් කියන්නේ අපේ මේ කෝල එතික්ස් සම්බන්ධවම වෙනම ගුරු කෙනෙක් තියාගන්න පුළුවන් ඒ කියන්නේ මගේ සුපර්විෂන් වල මේන්ම පර්පස් එක වෙන්නේ පුද්ගලයා ඒ කියන්නේ එතික්ස් ගැන එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනේ එයා මගේ මෙන්ටර් ඒ කියන්නේ එතික්ස් මෙන්ටර් එයා මගේ ethical violation එකක් ගැන මට doubt එකක් එනවනම් මම හැමතිස්සෙම ethics mentor තමයි ගොඩක් දියුණු රටවල් වල මේ 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 වෘත්තියන් හුඟක් බරපතල ලෙස කෙරෙන රටවල් වල වෙනමම ඉන්න ethics mentorsලා කියලා පිරිසක්. ඉතින් ඒගොල්ලෝ කරන්නේ ඒ special advice දෙන්නේ ethics සම්බන්ධවම තමයි. පැහැදිලිද ශ්‍රෝ? ඔව් මිස්. ඔව්. බොහොම ස්තුතියි ડોක්ටර්. ඇත්තට අපට තව සමා වෙන්න ડોක්ටර් අපට තව පොඩි වෙලාවක් තියෙනවා ප්‍රශ්න කීපයක් අහන්න සහ මේ අද වැඩසටහන ගැන අදහසක් දක්වන්න අපි දෙදෙනෙකුට වගේ අවස්ථාව දෙමු. හරි. මැඩම් සමා වෙන්න මැඩම් මට චූටි ගැටලුවක් තියෙනවා මැඩම් අපි දැන් අපේ ගාවට එන ක්ලයන්ට් වෙන ක්ලයන්ට් මේ කවුන්සලර් කෙනෙකුට යොමු කරනකොට සම්පූර්ණ විස්තරයක් එයාට දෙන්න ඕනද නැත්නම් මෙන්න මේ වගේ තත්යක් ඉන්නේ කියලා පොඩි විස්තරයක් එක්කද අපි රෙෆර් කරන්නේ වෙන තැනකට මෙහිමයි අපි ගොඩාක් කල් වැඩ කරපු ක්ලයන්ට් කෙනෙක් නම් ටිකක් ඩීටේල් දුන්නට කමක් නැහැ නැත්නම් සමහර ක්ලයන්ට්ස්ලා රික්වෙස්ට් කරනවා අනේ මට මේ කතාව නම් ආයි කොනක ඉඳන් අලුත් කවුන්සලර්ට කියන්න බෑ ડોක්ටර්ට පුළුවන් ද බ්‍රීෆ් කරන්න කියලා
එහිම රික්වෙස්ට් එකක් කරොත් අනිවාර්යයෙන්ම ඉන් රයිටින් නැතත් ටෙලිෆෝන් එකෙන් හරි බ්‍රීෆ් කරන්න ඕනේ. එහෙම නැතුව අපි පටන් ගත්තු අලුතනම් මේ රෙෆරල් එක වෙන්නේ මම එච්චරම මෙයාගේ ඩීටේල් තාම හොයාගෙනත් නැත්තම් එතකොට ලොකු ඩීටේල් එකක් ඕනේ නැහැ. ඔබ හොයාගත්තු බේසික් ටික අපි අර ෆැමිලි ජිනෝග්‍රෑම් එක ඇඳලා අර අපි කියන්නේ ප්‍රසන්ට් ඉන් කම්ප්ලේන් අන්න ඒ ටික දාලා ප්‍රීඩිස්පෝසින් මොනවා හරි අවඳුරගෙන තියෙනවා නම් ඒ ටික දාලා දැන්ට තියෙන ප්‍රොබ්ලම් මේන්ටනන්ස් ෆැක්ටර්ස් ටික දාලා මේ ප්ලීස් හෙල්ප් කියලා එහෙම දාන්න පුළුවන්. නමුත් අර කාලයක් වැඩ කරපු ක්ලයන්ට් කෙනෙක් නම් හා ක්ලයන්ට් අකමැති නම් ආයෙ කෙනෙකුට මේ ඔක්කොම ආපහු මුල ඉඳන් කියන්න ඒ වගේ වෙලාවට අපි ටිකක් ඩීටේල් බ්‍රීෆින් එකක් දෙන එක හොඳයි. හරි මැඩම්, thank you. බොහොම කරුණු රහසියක් අද දවස් ඉගෙන ගත්තා. මැඩම්ට බොහොමත්ම ස්තුතියි. බොහොම පිං. සුභ රාත්‍රියක්. සුභ රාත්‍රියක්. Thank you madam. Okay. Thank you madam. Hola, welcome. බොහොම ස්තුතියි මැඩම්. හරිම හොඳ දේශනාවකට සවන් දුන්නේ. බොහොම ස්තුතියි. ඇත්තටම අද දවසේ මේ හොරාව ඉතාම ලස්සනට ගත වුණා. මම අපේ ආචාර්ය කාන්ති හෙට්ටිගොඩ මෙතනට බොහොම ස්තුතිවන්ත වෙනවා. මොකද අද බොහොම වැඩ තියෙද්දි බොහොමත්ම වැඩ තියෙද්දි තමයි ඔබතුමිය මේ අපි වෙනුවෙන් කැප වෙන්නේ. ඒක ඔබතුමිය දන්නවා. ඉතින් ඒ කැපවීම වෙනව නේද? මම පොඩ්ඩක් ඩිස්ටර්බ් වෙනවා සරින් සර්. එහෙට මෙහෙට බලනවා, කමාන්ඩ්ස් දෙනවා නේ. සෝරි, ඒක කරන්න බැහැ. අපිට සමා වෙන්න ඕනේ මැඩම්. මොකද මේ ඔබතුමියගේ පුද්ගලික අදහසේ ගවන්න තුන කාලය තමයි මේ අපි වෙනුවෙන් කොන්දේසියක් නැතුව අපි වෙනුවෙන් මේ යොමු කරේ. ඉතින් අපි ඒකට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට. අපි ආඩම්බරයි ඔබතුමිය ගැන ගොඩක්ම. ඉතින් අද දවසේ මේ වැඩසටහනට සපැමිණි විශේෂයෙන්ම අපේ මනෝවිද්‍යා වෘත්තික සියලු දෙනාටම මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියෙත් ඉරිදා මේ හොරාටම ලස්සන මෙවැනි සංවාදයකින් හමු වෙනවා. ඉතින් අද වැඩසටහනට සපැමිණි සම්භාවනීය අමුත්තන් සියලු දෙනාටත් පසින්දුමැදිය අපේ ප්‍රොජෙක්ට් එකේ අපේ අධ්‍යක්ෂතුමන් ආචාර්ය සිද්ධාත් කුමාරතුරු මහත්මන්, විදායක අධ්‍යක්ෂතුමන් එතුමන්ට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වැඩසටහනේ තාක්ෂණික දායකත්වයේ සපයන්නේ තාක්ෂණික ඉංජිනේරු දීගාවි මහත්මයා, එතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට බෙහෙවින්ම සත්‍යයක් වෙන පසින්දුමැදිය ලංකාවේ අපේ ක්‍රියාකාරී සීනියර් කවුන්සලර්ස්ලා ටික, ඔවුන් හැම වෙලේම මම පිටපස්සෙ ඉන්නවා සහ ඔවුන් ඒ සඳහා මට උපදෙස් දෙනවා සහ මට උදව් කරනවා. ඒ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. එසේනම් අපි නැවත වරක් අපගේ ආචාර්ය කාන්ති හෙට්ටිගොඩ මැතිනිට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙමින් ලස්සන හෝරාවකින් ඉදිරියේදී අපි හම්බෙමු ලබන සතියේ. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා. සියලු දෙනාටම ලස්සන හෙට දිනක් උදා වේවා. එහෙනම් ආයිබවන්. අපි සින්දු අහන්නේ නැද්ද? අහනවා මැඩම්. Right. මට මිහිරීම ගී ගයනා උළලේ නෙක් වියන් නිඳ හිට දුක අහනා කුලෙක් මුටද මට මිහිරීම ගී ගයනා Thank you.
Mm-hmm.